සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින රූපවාහිනී දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම පබසරි වලේබඩ ප්‍රතිබේ බවදානීය දවසේ උණුසුම් පුවත් සිරස් තල වෙත ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර අක්‍රමිකතා ඉවත් කිරීමට පියවර රංජන් මන්ත්‍රී දුරෙන් ඉවත් කරන්නයි ඉල්ලා කතානායකට ලිපියක් ෂේන් වෝන්ගේ හිස්වැසුමේ මිල කීයද තීරණය අද ඕස්ට්‍රේලියාව අද සිට යලි උණුසුම් දේශීය ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කෙරෙන දුරුතුපුර 15ක පොහොය දිනය අදයි. බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනේ සිදු වූයේ අද වැනි දුරුතුපුර 15ක පොහොය දිනකයි. මහියංගණයට වැඩි උන්වහන්සේ යක්ෂයන් දමනය කළා. බුදුරජාණන් වහන්සේකින් ධර්මය ශ්‍රවණය කර සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතුන් මිතක් ලබා දීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් දුරුතුපුර 15ක පොහොය දිනේ සිදු වුණා. එම කේශ ධාතු තැන්පත් කර මහියංගණ මහා සෑය ඉදිකර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීමත් බිම්බිසාර රජතුමා වීලුවනා රාමයේ බුදුසසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ අද වැනි දුරුතු පොහෝ දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම පුන් පොහෝ දිනකම විකාශය කරන සවනක් ප්‍රෙස් වැඩසටහන මෙවර ගෙනෙන්නේ කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජය සුන්දරාරාම විහාරස්ථානයේ සිටයි. පූජ්‍ය දොරොවේ ඥානවර්ධන ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් දාන ශීල භාවනා ඇතුළු පින්කම් රැසක් අද පෙරවරුවේ සිටම එම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. රාජමාතේ ලක්ෂ්මන් යාපා අභිවර්ධන මාතා ඇතුළු සදැවතුන් රැසක් උදැසන පින්කම් සඳහා එක්ව සිටියා. මෙතර ITNFM ගෙනෙන සාශනා ලෝක වැඩසටහන පැවැත්වෙන්නේද කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජය සුන්දරාරාම විහාරස්ථානයේදී. සාමණේර භික්ෂුන් වහන්සේට ධර්ම ග්‍රන්ථ පිරිනැමීම සහ උන්වහන්සේ ශාසනයට පූජා කළ දෙමව්පියන්ට උපහාර පිරිනැමීමේ පින්කමක්ද මෙහිදී සිදු කෙරුණා. අම්මා කියන බුදු මග යන ලොව සම්මා නිම්මා ගුණති අම්මා මගේ බුදු වේවා. ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහැරේ අවසන් පෙරහැර මංගල්‍ය ඊයේ රාත්‍රියේ පැවැතුණා. එහි ප්‍රධාන ආරාධ්‍ය ලෙස සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මංගල හස්තිරාජයා මත සදාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහැර කටයුතු ආරම්භ වූයේ. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම සංවිධාන කෙරුණේ. අමාත්‍ය චමල් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අලියතුන් සහ නර්තනාංග රැසකින් සමන්විත වූ පෙරහැර නැරඹීමටද විශාල ජනකායක් මග දෙපස රැස්ව සිටියා. ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ සාකච්ඡා කිහිපයකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක් වුණා. ඉන්දිය සංචාරයට එක්ව සිටින අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එරට විදේශ අමාත්‍ය එස් ජයශංකර් හා විදේශ ලේකම් විජේ ගෝකුලේන මහතුරුන් සමග සාකච්ඡා පැවැත්වුවා. එමෙන්ම ඉන්දිය නිපුණතා සංවර්ධන හා විවසායකත්ව අමාත්‍ය ආචාර්ය මහේන්ද්‍රනාත් පාණ්ඩේ සහ කම්කරු හා රැකියා රාජ්‍ය අමාත්‍ය සන්තෝෂ් කුමාරේන මහතුරුන් සමගද සාකච්ඡා පැවැත්වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ධූරය අහෝසි කරන්න ඉල්ලා නවසිංහලේ ජාතික සංවිධානය කතානායකවරයා වෙත ලිපියක් බාර දුන්නා. එන අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එම සංවිධානයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාත් මහතා. මේ දිනවල ජනප්‍රියම තරුව වෙලා ඉන්න රන්ජන් රාමනායක මහතා වගේම රාජිත සේනාරත්න ඇතුළු සියලු දෙනා ගැන සම්බන්ධව ලිපියක් බාර දුන්න මේ අයව වහම පක්ෂෙන් ඉවත් කරන්න. මෙවැනි ජනතා පරමාධිපත්‍යයෙන් පත් වෙලා ඇවිල්ලා ජනතාවට කරපු සේකුත් නැහැ. තමන් අන්තිමට රටත් අගාධයට ඇදලා දාලා උත්තරීතර අධිකරණයත් විනාශ කරලා ජනතාවගේ තීන්දුව තීරණ ගන්න රටේ තීන්දුව තීරණ ගන්න මේ ස්ථානය පාර්ලිමේන්තුවත් කෙලෙසලා දාපු මේ රන්ජන් රාමනායක මහතාව ඉක්මනින්ම මේ පක්ෂෙන් ඉවත් කරලා වහම අත්අඩංගුවට ගන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ධම්මිකල හේමපාල විනිසුරවරයා සමඟ කළ සංවාදය පිළිබඳ මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. ධම්මික හේමපාල කියන්නේ කවුද කියලා ඇහුවොත් ඔහු තමයි අර මහරෑ නඩු ඇහුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණේ. ධම්මික හේමපාල මහත්තයා හරිම වේගෙන් අර යහපාලන ආණ්ඩුවේ නියෝජිත ඉල්ලන සුළංගුවෙන් කට්ටියව රක්ෂිත බන්ධනාගාරගත කරා. බැසි රාජපක්ෂ ඇමතුමාව, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මේ ඔක්කොම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වේගෙන් රක්ෂිත බන්ධනාගාරගත කරා. දැන් මේ ගෞරවනීය විනිසුරුතුමා අධිකරණයට අපහාස කළායයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙන චූදිතෙක් එක්ක සාකච්ඡා කරා. සාකච්ඡා කරලා ඒ නඩුවෙන් බේරෙන්නේ කොහොමද කියලා ඒ චූදිතයට උගන්වනවා. එහෙමනම් ධම්මික හේමපාල මහත්මයා මෙතනදි කරන්නේ ඔහු තමන්ගේ විනිසුරු පදවිය පැත්තකට දාලා නීතිඥවරයාගේ රස්සාවයි මේ කරන්නේ. මා දන්න පරිදි අද ධම්මික හේමපාල මහත්මයා නඩු අහනවා. බද්දේක මුසාවි. එහෙම වෙන්න පුළුවන්ද? බෑ. ඔබ තවදුරටත් විනිසුරුවරයෙක් නෙමෙයි. විනිසුරු හොරෙක්. ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ක්‍රමවේදයේ අක්‍රමිකතා ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බව රාජමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේ නිරීක්ෂණයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. දුම්රිය මැදිරි අලුත් වැඩියාව ඇතුළු එම කාර්යාලයේ සිදුවන කටයුතු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. දුම්රිය සේවාව කාර්යක්ෂම සේවාවක් කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි සිබී රත්නායක මහතා මෙහිදී සඳහන් කළේ. රියදුරු පාසලක් නැහැනේ දුම්රිය. වාහන එළවනවා නම් රියදුරු පාසලක් තියෙනවා. ගුවන් යානා එළවනවා නම් රියදුරු පාසලක් තියෙනවා. දැන් දුම්රියට රියදුරු පාසලක් නැහැ. ඒ නිසා ජර්මන් ටෙක් එකට ඇතුල් වෙන ඒ සුදුසුකම් තියෙන දරුවන්ට ඔවුන්ට රැකියා දෙන්න නෙමෙයි, ඔවුන්ට සහතිකයක් දෙන්න, ඔවුන්ට ඒ ලයිසන් එක දෙන්න ඉදිරි මාස කීපය තුළ ආරම්භ කරනවා. දිනුවර මැණිකේ ටිකට් එකක් බුක් කරගන්න ගියොත් ඒ පෙට්ටි දෙකට ඕපන් කරලා විනාඩි 5ක් යනකොට ටිකට් ඉවරයි. හැබැයි ටිකට් එක ගන්න වෙන කෙනෙක්. ඒ වෙන කෙනෙක් අරගෙන 1600ට තියෙන කොළඹ නුවරට 1600ට තියෙනවා නම් ඒ ටිකට් එක රුපියල් 7000 8000 විකුණනවා. ඒක නිසා මම කියන්න කැමති ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න උදාරන් ඉන්නේ විදේශ කියන්නේ එනකොට කටුනායකින්ම බුක් කරගන්න පුළුවන් කටුනායක ස්ටෝල් එකක් දෙනවා. එතනින් ඔවුන්ට දුම්රිය සර්විස් එක බලා ගන්න පුළුවන් වගේ. ඒ වගේම ශක්තිමත් කරගන්න ඕනේ දුම්රිය සේවයේ ඇප් එක. ඒ වගේම GPS තාක්ෂණය හදපුවම ওই පමාවීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ස්වයං පෝෂිත ආර්ථික රටාවක් ගොඩනැගීම සඳහා අපනයනය දිරිගන්වමින් ආනයනය අධෛර්යමත් කළ යුතු බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල සොහොරුපාය ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින්. වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රදානයක් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දියුලපිටිය නගරය ආශ්‍රිත ග්‍රීන් ලංකා මල් සංගමයේ සමාජිකයන් 44 දෙනෙකුට රුපියල් මිලියන 50ක් වටිනා මූල්‍ය ප්‍රදාන මෙහිදී පිරිනැමුණා. උඩා පරිමාණයෙන් හරි මගේ විශ්වාසය විශාල පිරිසකට ප්‍රතිලාභ ලබා දෙන එක හොඳයි. මහා පරිමාණ කර්මාන්තකරුවෝ දෙතුන් දෙනෙකුට මිලියන 30-40 දෙනවට වඩා කිය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය, මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය අපිට ස්වයං පෝෂිතව නැගී සිටින්න පුළුවන් දේශීය ආර්ථිකයක් ගොඩනැංවීම. ඒ වෙනුවෙන් අපනයන දිරිමත් කරන්න සහ ආනයන හැකියතාක් අධෛර්යමත් කරන්නට අපි කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා. නෙදර්ලන්තයෙන් තාක්ෂණික උපදෙස් ලැබුණායි කියලා කිව්වා. ඒක විශාල සතුටක්. මව් පොළව සමග ගැටිලා වැවිලි කර්මාන්තයේ යෙදෙන සෑම පුද්ගලයෙකුගේම ජීවනෝපාය ආර්ථිකය ශක්තිමත් කරන්න අපි බැඳලා ඉන්නවා. තනමල්විල සමාජිකම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් මියකුස් ඇත්තේ තනමල් විල සූර්ය ආර කුමාරගම ප්‍රදේශයේ පදිංචි 37 පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ. ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදු කර ඇති අතර මලසිරුර පාළු ඉඩමක තිබී අද උදැසන සොයා ගනු ලැබුවා. හිසට වෙඩි තැබීමෙන් ඝාතනය සිදු කර ඇති අතර සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි තනමල් විල පොලිසිය පවසන්නේ. පොකුරු ගම්මාන වැඩපිළිවෙල යටතේ කෘෂිකර්මයේ නගා සිටුවීමට පියවර ගන්නා බව රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදී රාජ්‍ය මාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පොකුරු ගම්මානය කියන්නේ ඕකිඩ්ම විතරක් නෙමෙයි, කාබනික පොර හරි වෙන මොන හරි නිෂ්පාදනය කරන එකකුත් ඔතෙන්ට එනවා. අවට තියෙන සම්පතුත් අරගෙන කරන්න පුළුවන් දෙයක් අපි බලමු. එහෙම වැඩපිළිවෙලකට තමයි ඔය පොකුරු ගම්මානය කියලා කියන්නේ. එක දෙයක් නෙමෙයි, මොකද දැන් එකක් වැටුනොත් කොම් වැටෙනවා. එක එක්කෙනාට උදව් කරගෙන යන වැඩපිළිවෙලක් තමයි අත්‍යවශ්‍ය වෙලා තියෙන. කෘෂිකර්මයට වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ හුදකලාවට බොහෝ වෙලාවල් වලට එකම දේ විවිධ ආයතන වලින් කරන අපරාධ සල්ලි. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ රටේ ඔය අමාත්‍යාංශ වෙන් කිරීමේ අර විද්‍යාත්මක පද නමක් කියලා දෙයක් තියෙනවා. ඒක හීනයක් විතරයි. එක එක්කෙනාට ඇමතිකම් දෙන්න අමාත්‍යාංශ වෙන් කරනවා. ඒ අමාත්‍යාංශ මදි වුණාම එකක් හොය කඩලා දානවා. දැන් ඉස්සර තිබුණේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය කියලා එකක් තිබුණා. ඒ යටතේ තමයි මේ ඔක්කොම තිබුණේ. මාලබේ කාර්මික තාක්ෂණ ආයතනයට ලැබී ඇති යන්ත්‍රෝපකරණ සවිකර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මාලපේ කාර්මික තාක්ෂණ ආයතනයේට චීන රජයෙන් යන්ත්‍රෝපකරණ රැසක් පරිත්‍යාග වශයෙන් ලැබී තිබෙනවා. එහෙත් ඒවා මෙතෙක් ප්‍රයෝජනෙට ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඒවා සවි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන්. ඒ සඳහා මැදිහත් වන ලෙස අදාළ චීන සමාගම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අමාත්‍යවරයා මාලපේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. කාර්මික තාක්ෂණික ආයතනය දීර්ඝ කාලයක් පර්යේෂණාත්මක වශයෙන් විවිධ පාර්ශ්වයන්ට තාක්ෂණික හුවමාරු කිරීම සඳහා ඉතා විශාල විශිෂ්ට සේවාවක් සපයපු ආයතනය. ජෛව පද්ධති තාක්ෂණය සම්බන්ධයෙන් පර්යේෂණාගාරයකට චීන රජයෙන් විශාල පරිත්‍යාගයක් ලැබිලා යන්ත්‍ර සූත්‍ර උපකරණ ලැබිලා තියෙනවා. නමුත් ඒ උපකරණ සවි කිරීම සඳහා අවශ්‍ය කරන ගොඩනැගිලි සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජයෙන් ලැබලා දීලා නැහැ. ඒ චීන සමාගම ඇවිල්ලා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මාව හම්බ වෙලා මුණ ගැසිලා මේ පිළිබඳව සාකච්ඡා කළා. කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළා, ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කළා. ජාතියට තාක්ෂණය පැවරීමේ ප්‍රධානතම විශ්වවිද්‍යාලයේ බවට මේ මාළඹේ මෙම ආයතනයේ පරිවර්තනය කිරීම සඳහා කටයුතු කරනවා. වස විසින් තොර රටට ආවේනික ආහාර සංස්කෘතියකට රට යොමු වේතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසනවා. එම පණිවිඩය රැගත් ගොවි තාත්තා චිත්‍රපටයේ මංගල දර්ශනය අද පස්වරුවේ පැවැත්වෙන බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසනවා. අතිගරු ජනාධිපතිතුමාට අපි බාර දීපු යෝජනාවලිය තුළ බලාපොරොත්තු වෙච්ච කාරණා තියෙනවා. මේ රටේ ජනතාව මේ ලෙඩ වුණාට පසු ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩවීමට පෙර මේ අය මේ තත්ත්වයෙන් ගලවගන්නේ කොහොමද? අපේ අනාගත පරම්පරාව නිරෝගීමත් පරම්පරාව කරගන්නේ කොහොමද කියන කාරණා. මේ ක්‍රියාවලියේදී මේ කෘෂි රසායන ද්‍රව්‍යවලින් ඒ අහිතකර ප්‍රතිඵල අත්විඳපු සත්‍ය ජීවන කතාවක් ඇසුරු කරගත්ත මේ කෙතරම් මේ රටට අහිතකර ලෙස බලපාලා දෙන දිනක රටට ගෙනියන පණිවිඩය ගෙනියන්න ඒ දේශයේ හිතයිෂී එහෙම කලාකරුවෝ පිරිසක් රජයේ වෛද්‍යනාන්ගේ සංගමයේ සමග අත්වැල් බැඳ ගන්න සූදානම්. අද ඒ දේශයේ හිතයිෂී කලාකරුවන් සමග අත්වැල් බැඳගත්ත අවස්ථාවක් ඇරෙට තමයි අපි මේ ගොවි තාත්තා සැවොයි සිනමාහලේදී තිරගත කරමින් නිලදක්වන්නේ. අනුන්ගේ දේ කඩා වඩා ගැනීමට මාන බලන කුහක මිනිසුන් අතරේ උතුම් වූ මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් මිනිස්කමට ගරු කරන පුද්ගලයින්ද හමු වෙනවා. එවැනි පුවතක් අපට වාර්තා වුණේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන්. යාපනය ආනේ කෝට්ටි මනිපයි පාරේ පදිංචි 85 හැවිරිදි ෂන්මුගන් රාජකුමාරන් මහතා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් යාපනය බලා පිටත්ව යන්නේ දුම්රියෙන්. එහෙත් ඔහුට එක් බෑගයක් කොටුව දුම්රිය ස්ථානයේදී අමතකව යනවා. එහි රුපියල් ලක්ෂයක මුදලක් සමග වටිනා ලිය කිවිලි රැසක්ද ඇතුළත්. සිය විශ්‍රාම වැටුප් මුදල, බැංකු ගිණුම් පොත්, යතුරු පැදියේ ලිය කිවිලි පමණක් නොව නිවසේ යතුරු පවා තිබී ඇත්තේ එම බෑගයේ. උත්තර දේවි දුම්රියෙන් යාපනයේ බලා පිටත්ව ගිය ඔහුට ගමන් බෑගේ අමතක වී ඇති බව මතක් වූයේ වෙයංගොඩ දුම්රිය ස්ථානයත් පසු කර යාමේදී. එවෙලෙහිම දුම්රිය ආරක්ෂක අංශය දැනුවත් කිරීමත් සමග මෙම බෑගය රුපියල් ලක්ෂයක මුදල ඇතුළු සියලු ද්‍රව්‍ය සමග අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත එවීමට දුම්රිය නිලධාරීන් කටයුතු කළා.
ඔක්කම ගත්තා ස්පෝට් සේජනකින් ගිල යට යන්න ලෑසි කරනවා. ඒක ලෑසි කරනකොට කෝච්චි ආවා. කෝච්චි නැගිනකොට බෑග් එක අමතකුණා. බෑග් ඇතුළට සල්ලි ලක්ෂ එකක් බැංක් පොත් පෙන්ෂන් කාඩ් ඔක්කම බෑග් එකේ තියෙනවා. මම අන්ටයිවරත ආවා. සුප්‍රීම් මාත්‍යා බෑග් එක ගෙනල්ලා දෙන්න. බොහොම ස්තුති මාත්‍යාගේ. කොටු දුම්බිස්ථානයේ පරීක්ෂාවක් සිදු කිරීමේදී තුන්වෙනි වේදිකාවේ තිබී මෙම ගමන් මල්ල හමු වෙලා තියෙනවා. වැඩිදුරටත් ඒ පරීක්ෂා කර බැලීමේදී මුදලෙන් රුපියල් ලක්ෂයකුත් එම යාපන ප්‍රදේශයේ පදිංචි මංගියාගේ ගමන් බලපත්‍රය වාහන බලපත්‍ර ආදී වටිනා ලියුම් රාශියක් තිබිලා තියෙනවා. පසුව එම පණිවිඩය ඔහුට ලබා දී හොඳාපුරු දුම්රිය ස්ථානයට පැමිණෙන්න කියලා එම මගියාට එම මුදල් සහ ඒ වටිනා ලියුම් සියලු දේ බාර දීමට කටයුතු කළා. පුවත් කිහිපයක් ලුහුඬින් දකිමු දැන්. වසවිස නැති ආහාර ප්‍රචලිත කිරීම හා ගුණාත්මක පැල පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ නවතම අලවිහල අත්තනගල්ල පස්යාල ප්‍රදේශයේදී විවෘත කෙරුණා. කැද වර්ග, අල වර්ග, ධාන්‍ය වර්ග ආදීන් සෑදූ දේශීය ආහාර වර්ග මෙහිදී මිලදී ගත හැකි. බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඌරාපොළ කාර්යාලයේ මග පෙන්වීම යටතේ මෙම වෙළඳපොළ පවත්වාගෙන යනවා. මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අනුමත කළ පැල වර්ගද මිලදී ගත හැකි. වේයන්කුට බණ්ඩාරනායක ජාතික පාසල ආරම්භ කර වසර 79ක් පිරීම වෙනුවෙන් දානමය පින්කමක් එම විදුහලේදී පැවැත්වුණා. භික්ෂුන් වහන්සේ 79 නමක උදෙසායි එම දානමය පින්කම පැවැත්තුනේ. විදුහල්පති එස්.ඒ. එල්.ඒ. සිරිමාන මහතාගේ මග පෙන්වීමෙන් පින්කම සංවිධාන කෙරුණා. ඓතිහාසික නීලගිරි සෑය තැන්පත් කර තිබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සොයාගත් සර්වඥ ධාතුන් වහන්සේ ගිරිඋල්ල ඓතිහාසික මැද්දේපොළ රජමහා විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කෙරෙනවා. ගිරිඋල්ල දහම්පාසල් ශ්‍රී බෝධිරාජාරාමයේ සිට ධාතුන් වහන්සේ දර්ශනීය රථ පෙරහැරකින් වැඩම කරවීමෙන් අනතුරුවයි එය ප්‍රදර්ශනයේ සඳහා තැන්පත් කෙරුණේ. මෙම ධාතු ප්‍රදර්ශනය ලබන 13 වනදා දක්වා පැවැත්වෙන බව විහාරාධිපති පූජ්‍ය මිරිහානේ ධර්මකීර්ති ශ්‍රී දේවානන්ද ධම්මපාල ස්වාමින් වහන්සේ පවසනවා. පැලවත්ත විමුක්ති මාවතේ ඒකාබද්ධ සංවිධානවල මෙහෙයවීමෙන් ධර්මදේශනාවක් විමුක්ති මාවත ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේදී පැවැත්තුණා. මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරයේ ධම්මරතන ස්වාමින් වහන්සේ ධර්මදේශනාව පැවැත්වූයේ කඩුවෙල නාගරික මන්ත්‍රී රංජිත් කලුකපුගේ මහතාගේ මූලිකත්වයෙන් එය සංවිධාන කෙරුණා. හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇතුළු විශාල පිරිසක් පින්කමට එක්ව සිටියා. ඒ සමගින් දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk